At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. නිදහසට පෙරවදනක් ලෙසින් වෘත්තීය සමිතිය එකමුතුව සංවිධානය කළ විරෝධතා පාකබනක් අද පෙරවරු වේ කොළඹදී පැවැත්ුණා. විහාර මහදේවි උද්‍යානයේ ඉදිරිපිටින් ආරම්භ කෙරුණු එම පාකබන මහජන පුස්තකාලය දක්වා පැමිණි අතර ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. අනතුරුව කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාකාරයේදී සංවාදයක්ද පැවැත්ුණා. අපේ රටේ මේ තියනවායි කියන නිදහස මොකටද තියෙන්නේ? අත්අඩංගුවේ ඉන්න තරුණ තරුණියන්ව හිරිහර කරන්නට තියෙන නිදහස මේ රටේ කම්කරුවන්ව තුට්ටු දෙකට විකුණන්නට තියෙන නිදහස ශිෂ්‍යන්ට පහර පිට ගහනවා ලයිනු වීරසේකර ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් හිරේ ඉන්නවා අවුරුදු 15ක් 18ක් තිස්සේ කිසිම නඩුවක් නැතුව දේශපාලන සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරේ ඉන්නවා මේ ආකාරයේ නිදහස අයිමිව අද සිරගත කර වූ මාපාරේ අරගල කර කණ්ඩායම් ගණනක් ඉන්නවා ඒ තත තුළ ලැජ්ජා විරහිතව මේ වර්තමාන ආණ්ඩුව තම නිදහස් දිනේ සමරනවා සයිටම් එක වෙනුවෙන් කතා කරන සිවිල් නායකයන්ට ලැජ්ජ විය යුතුයි අපි මේ රටේ නිදහස් අධ්‍යාපනය පාවා දෙන්න ඔවුන් කටයුතු කරන ආකාරය පිළිබඳව දයාසිරි ජයසේකර උතුරේ ඡන්දයෙන් පත් වෙච්ච මහමැතිවරණ කියන සුනකයා කියලා සුනකයා කියන හැමතිවරු ඉන්නවා නම් මොකද්ද දෙන අයිතිවාසිකම් මේ රටේ ජනතාවට මොන ජනතාවට ඇත්ත වශයෙන්ම නිදහස් දින සමරමක්ද ව්‍යාජ නිදහස් දින සමරමක්ද අද සියලු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරගෙන ඒවා පොඩිපට්ටම් කරන තැනට මේ ක්‍රියාමාර්ගය ඇවිල්ලා තියෙනවා මේ අතර දෙමළ ජනතාවට නිදහස නොමැති බව පවසමින් යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට කළුපටි පැළඳ විරෝධතාවක් පැවැත්ුණා අද නිදහස් දින දවසක් අපේ දෙමළ ජනතාවට දුක් දිනේ කළු දිනේ දෙමළ සේර දේශපාලන සරකරෝ නිදහස් කරන්න ඕන කියලා අපි ඉල්ලීම කරන්නේ ලක්ෂ එකමාර හමුදාව උතුරු පළාතේ ඉන්නේ ඒම වත කරන්න නැතුව එළියට යන්න ඕන කියලා තමයි අපේ ඉල්ලීම